ශ්‍රී ලාංකික අපිසාර ගොවියෝද ගොවිජන ප්‍රතිපා ගොවියන් වෙනුවෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හැමදාමත්ම හොඳ දේ ලබා දෙන්න සූදානම් ඉතිහාසයේ ඉඳලම අපේ වෘත්තිය මොකද්ද කියලා කවුරු හරි ඇහුවත් හරි ආඩම්බරෙන් කියන්න අපේ වෘත්තිය ගොවිකම කියලා ගොවියන්ව අගයන්න ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන වැඩසටහන් අතරේ ප්‍රමුඛතම වැඩසටහන වසර 20කට පසු පවත්වන ප්‍රමුඛතම වැඩසටහන ගොවිජන අභිමන් සම්මාන උළෙල මාර්තු මාසේ 18 වනදා ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්බන්ධන ශාලාවේදී පවත්වන සියල්ල සූදානම් වෙද්දී ලංකාවෙම ඉන්න ගොවිතැනට දක්ෂයන් කවුද මේ පිළිබඳව හොයාගෙන යන විනිශ්චය වටය පළාත් මට්ටමින් අද සිට ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද රත්නපුර දිස්ත්‍රික්කේ නොයි මේ ආරම්භය ලබා ගන්නෙ එතෙන් සිට ලංකාව පුරා කණ්ඩායම් 9ක් ගමන් කරමින් නිවරදි විනිශ්චය ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ ගමනේ රත්නපුර අපේ සවාරියයි අද අපිවට රැගෙන ඉන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ගෝවිකමට ලැබි ඔබට අවිත් එක රැඳෙන්න ආරාධනා කරනවා. අනිත් ප්‍රදේශවල අනිත් පළාත්වල අයටත් ලොකු අත්දැකීමක් ලැබේවි. මේ වැඩසටහන තුළදී කොහොමද ගොවිජන අභිමන් විනිශ්චය සිදු කෙරෙන්නේ කියන කාරණාව සම්බන්ධව රැඳෙන්නට ආරාධනා කරනවා. අදත් ගොවිජන ප්‍රතිභා ඔබේ වැඩසටහන. ගොවිජන ප්‍රතිපා ගොවිජන අභිමන් 2019 ජනපති සම්මාන තරගාවලියේ දිස්ත්‍රික් පට්ටමේ තරග විනිශ්චය කටයුතු අද රත්නපුර දිස්ත්‍රික්කෙන් හාහාපුරා කියා අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අපි කණ්ඩායම් 8ක් මගින් තරග නිර්ණායක 18ක් ඔස්සේ මෙම විනිශ්චය කටයුතු සිද්ධ කරනවා අද දවසේ මම හිතන්නේ දිස්ත්‍රික්කයේ හොඳටම සූදානම් වෙලා ඉන්නවා ජාතික මට්ටමේ ජාතික මට්ටමින් තරගයක් දෙන්න අපි ඒ සියල්ල ස්වාධීන විනිශ්චය කරලා අවසාන තීරණයක් දෙන්න සූදානමින් ඉන්නවා ගෝජන අභිමන් ගෝජන සේවා දෙපාර්තමේන්තුවේ ජාතික සම්මාන උළෙල ගෝජන සමර දෙපාර්තමේන්තුවේ විපර්යාකාර වර්ෂයක් මේක ඇත්තෙම ලොකු අභිමානවත් කාර්යයක් ගෝජන සමර දෙපාර්තමේන්තුව පැත්තෙන් 2019 වර්ෂයේ ගොවි ජනතාව අගයන වැඩසටහනක් තමයි අපි අද සැලසුම් කරලා තියෙන්නේ මේ වැඩසටහන ඇත්තේ මට පැවරලා තියෙන්නේ හොඳම ලංකාව තුල තියෙන ගොවි ජන සේවා මධ්‍යස්ථානයත් ඒ වගේම හොඳම ගෙවත්ත තේරීමේ තරඟයට විනිශ්චය කරන්න මට පැවරලා තියෙන්නේ අද හොඳම ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව හොඳම දිස්ත්‍රික් කාර්යාලයත් ඒ වගේම හොඳම දිස්ත්‍රික්කයේ හොඳම ගොවියා තෝරීම් තරඟයත් විනිශ්චය කිරීම සඳහා මගෙත් එක්ක එකතු වෙනවා මගේ ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් 3 දෙනෙක් සංවර්ධාරීන් 3 දෙනෙක් මට තියෙන්නේ අද ගොවිජන සේවා අභිමන් වල හොඳම ගොවිජන සේවා කාර්යක අරමුදලින් කරන ලද ව්‍යාපෘතියත් හොඳම කාබනික ගොවිපලත් කියන දෙක තෝරන්න මාත් එක්ක බුද්ධිකත් ගයේශිකත් එකතු වෙලා තියෙනවා අපි යනවා අද රත්නපුර දිස්ත්‍රික්කයේ සමාරම්භක උත්සවය අපි යනවා ලංකාව පුරා මේක හොඳම කෙනා තෝරන්න මට පැවරිලා තියෙන තරඟ විදිහට හොඳම කුපනිස බල ප්‍රදේශයත් ඒ වගේම හොඳම ගොවිජන සංවිධානය ගොවිජන සංවිධානය කියන තරඟ දෙකම මට මං යටතේ විනිශ්චය කරනවා මගේ පැනල් බෝඩ් එකට තව සමාජිකයින් දෙදෙනෙක් ඉන්නවා ඒ වගේම යාන්ත්‍රික අධිකාරී මහේෂ් ගුණරත්න මහත්මයා ඒ වගේම ආයතන අංශයේ සේවය කරන සංවර්ධන නිලධාරී යශෝදා මහත්මියා මට ප්‍රධාන වශයෙන්ම පැවරිලා තියෙන්නේ ලංකාවේ ගොවි බැංකු සහ ගොවි බැංකු සහ බිත්තර හොඳම බිත්තර වී ගොවිපල තෝරා දීම මගේ කණ්ඩායමේ තවත් විජිත කුමාර සහ පෙරේරා මහත්තයාත් එක්ක මම කණ්ඩායම් නායක විදිහට මේ අවස්ථාවේදී වැඩ කරනවා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන ගොවිජන අභිමන් 2018 වැඩසටහනේ ජාතික මට්ටමේ විනිශ්චය සඳහා තමයි අපි එකතු වෙලා සිටින්නේ මම නියෝජනය කරන්නේ කුසිකර්ම දෙපාර්තමේන්තුව විශේෂයෙන්ම ස්වාධීන විනිශ්චයක් සඳහා වෙනත් දෙපාර්තමේන්තු වලට ඉල්ලීමක් කළා තිබුණා ඒ සඳහා තමයි සහභාගී වෙන්නේ ගොවිජන සංවර්ධනයේ විශිෂ්ටයන් සඳහා නිපුණතාවයන් විශිෂ්ටයන් ඉල්දැක්වීම සඳහා ක්‍රියාත්මක කරන මේ වැඩසටහනේ ජාතික මට්ටමේදී සියලුම දිස්ත්‍රික්ක වලට ගිහිල්ලා අපි සාධාරණ විනිශ්චයක් ලබා දීමට ස්වාධීනව කටයුතු කරන්න ඉදිරිපත් වෙලා සිටිනවා ගොවිජන ප්‍රතිපා
गोविजन संवर्धन कुमसारी चंद्राल मत्तुम भंडार वीरशेखर मेत्तुमागे संकल्पयक् अणुव गोविजन संवर्धन डिपार्टमेंटुव विसिन गोविजन संवर्धने निपुणतावयन उदेसा विशिष्टयंट पिदेन कार्य साधन जातिक सम्मान उलेले जातिक मट्टमे विनिश्चय कटयुतु अद दिने रत्नपुर दिस्त्रिक्केन आरंभ करनु लबुवा रत्नपुर दिस्त्रिक्के भार सहकार कुमसारीस् विदिहट ए पिलिबंदव मम विशेषयेन सतुटट पत् वेनवा एवगेम अद दिनेदी गोविजन अभिमान तरंगावलियट अदालव जातिक मट्टमे तरंग विनिश्चय कटयुतु संदहा प्रधान कार्यालय मांडलिक निलधारीन समन्वित विनिश्चय मंडल गणनावक मे दिस्त्रिक्केट पेमिनिया ए अणुव अपे दिस्त्रिक्के तरंग दहतुनकट अदालव दिस्त्रिक् मट्टमे विनिश्चय कटयुतु सहकार कोमसारी डब्ल्यू गुणसेन महता सह परिपालन निलधारी सीता कल्याण महात्मियगे सभापतित्वयेन युत विनिश्चय मंडल देककिन अपि मे वन विट अवसान करला अदाल प्रतिफल प्रधान कार्यालयट लबा दीला तियेनवा ए तरंगवल जातिक मट्टमे विनिश्चय कटयुतु तमयि अद दिनेदी मे विनिश्चय मंडल विसिन सिदु करनु लबन्ने इतिन अपि बलापोरोत्तु वेनवा रत्नपुर दिस्त्रिक्केट मे गोविजन अभिमान तरंगावलियट कैपिपेन्न दायकत्वयक् लबा देन्न हैकि वेयि कियला श्री लांकिक अपिसर गोवियो वेब गोविजन प्रतिभा रत्नपुर दिस्त्रिक्के विनिश्चय कटयुतु सिद्ध वेद्दी कृषिकर्म पर्यवेक्षणः निष्पादन सहकार होंदम कोट्टासे जातिक तरंगे वेनुवेन विनिश्चय कटयुतु सिद्ध करीम तेन सिद्ध वेन्ने कौद रत्नपुर दिस्त्रिक्के जायग्राहकया जातिक तरंगे विदियट होंदम कोट्टासे निर्माणय करला तियेन्ने कौद अजित कुमार गुणवर्धन महत्तया कोट्टासे तमयि मे एहि कटयुतु सिद्ध वेन विदिययि ओब दकिन्ने रत्नपुर दिस्त्रिक्के होंदम सुत्रमूल्य संविधानय होयागन अपि आवे मे अय तमयि रत्नपुर दिस्त्रिक्के प्रथम स्थानय अरगन तियेन्ने निविथिगल गोविजन सेवा बलप्रदेशे एरबद्द बटहिर सितमुकांता गोवि संविधानय पिरिस तमयि मे इन्ने ए अय जातिक तरंगे जयग्रहणय लबा गन्न लोकु बलापोरोत्तुवक् तियागेन इन्ने गोविजन प्रतिभा मम डब्ल्यू ए डी लीला रंजनी आलपीटीए मम मे सित मुखांत समिति हम व्यवसाय तारंगेट इदिपत् मीमा इदिपत् आलपीटी वास मे कृषांत सेनिवरत्न मे मे निर्धार तुम्हें मैं स्वयं पशेन मे कैरी मठ मे गोविजन सेवक ए डी ओ मिस्ला अरह मठ मे नय लबल दुना एक मा गुड धैर्य मत कर मैं सितम गोईपोल इवागेम मे सितम का मे कोटे गोईपोल वोलट पोदे अभी गोजन सेवकहार विलंपोलट मे दानवा इवागेम मल संगम अर्हत मैं अलवी प्रदर्शन वोलट मल दानवा थिंक मैं मे जयग्रहण लभ्यवे एतरे मे सितम का समिति हिंदा मत गुडाक मे अवस्था सत्ट मत लबल दुन अभी गोजन सेवक डीओ मे सूद श्रीशांति मे महात्मी मैं मे अवस्था भी स्तूति वंदेना जाति के मट मे अद मे अभी तीन मे सोला अट गुड सत्टी अद दवस गुडकोरे गोजन सेवा बल प्रदेश आलपीटी वसमे कृषिकार्म पारदेश निष्पादन सहकार डब्ल्यू टी कृषा सिंह वन मम
මේ අල්පිටිය වසමේ දැන් අවුරුදු 5ක් විතර සේවය කළා. ඒ කාලය ඇතුළත නිර්මාණය කරගත්ත ව්‍යවසායිකාවක් තමයි ඒඩී රංජන ලීලා රංජනී මහත්මිය. අපි සිතමු කාන්තා ගොවි සංවිධානයේ මට්ටමින් එයාට ගොඩක් උදව් කළා. ඒ වගේම එයා සිතමු කාන්තා ගොවි සංවිධානයේ සභාපතිනිය විදිහටත් කරන හැම වැඩසටහනකදීම ලොකු කැපවීමකින් කටයුතු කරන නිලධාරිනියක්. ඒ වගේම මේ මේ මල් මල් මේ ව්‍යවසායික මට්ටමට එයා මේ තත්ත්වයට එන්න ගොඩක් මහන්සි වෙලා බැඩ කරපු කෙනෙක්. ගොඩක් සමාජ සේවා කටයුතු වල නිරත වෙලා ඉන්න කෙනෙක්. අපේ ගොජන සේවා බල ප්‍රදේශයේ තියෙන මල් සංගම් සමාජ සේවා අනිත් ආයතනත් එක්ක සම්බන්ධ වෙලා තමයි මෙයා මේක දිනු කරගත්තේ. අපි ගොජන සේවා මට්ටමින් අපි එයාට ගොජන බැංකුව මගින් ගොජන බැංකුවෙන් ණය මුදලක් ලබා දුන්නා මේක දිනු කරගන්න. ලක්ෂයක ණය මුදලක් ලබා දීලා ගොඩක් දිනු කරගත්තා. මේ ඒ වගේම එයා ගොඩාක් කැපවීමෙන් මේක කරනවා අපේ ගොජන සේවා බල ප්‍රදේශයට ලොකු හයියක් වගේම ආදර්ශමත් කාන්තාවක් විදිහට දිරිය කාන්තාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. මම ගොවිජන සංවර්ධනධාරී ගොඩකවෙල දෙපාර්තමේන්තු ගොවිජන අභිමන් වැඩසටහන යටතේ මගේ බල ප්‍රදේශයෙනුත් තරඟ කීපයකටම ඉදිරිපත් වුණා. ඒ අතරින් දිස්ත්‍රික් මට්ටමේ ජයග්‍රහණයක් බල ප්‍රදේශයට ලැබුණා. සිතමු කාන්තා ගොවි සංවිධාන හොඳම ව්‍යවසායිකාව තේරීම. ඇත්තටම ඒ සඳහා සම්බන්ධ වුණු සියලු දෙනාටම ස්තුතිය පළ කරන අතර ඒ සතුට භුක්ති විඳිනවා අපි. සමස්ත ලංකා හොඳම ව්‍යවසායිකාව ගොඩකෙවල ප්‍රදේශයෙන් බිහි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඇඹිලිපිටිය ගොවිජන සේවා බල ප්‍රදේශයේ ගොවි සංවිධාන 17ක් තියෙනවා. ගොවිජන අභිමන් තරගාවලිය යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ හොඳම ගොවි සංවිධානයේ හැටියට තේරුණේ පල්ලෙගම හිරුදාන ගොවි සංවිධානයේ. එතකොට තවත් තරඟ 9කට අපි ඉදිරිපත් කරා ගොවීන්. තව හොඳම ගෙවත්ත සහ හොඳම සිතුම් කාන්තා ගොවි සංවිධානයත් අපේ ඇඹිලිපිටිය ගොවිජන සේවා බල ප්‍රදේශය තමයි තේරිලා තියෙන්නේ. අද දවසේ මේ හොඳම ගොවි සංවිධානයේ විනිශ්චය කටයුතු සඳහා කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් පැමිණියා කණ්ඩායමක්. ඇතරම මේ ගොවි සංවිධානයේ ගොවීන් 60 ගණනක් 63ක් ඉන්නවා. දැනට ගොවීන්ට ණය දීමේ කටයුතු, කන රැසීම් සහ කන රැසීම් මගින් ඇලවේලි නඩත්තු කිරීමේ කටයුතු, පොහොර ලබා දීම, ඒ වගේම මේ ස්ථාවර ගොඩනැගිල්ල සහ මේ ඉඩමත් අපේ මේ ගොවි සංවිධානයේමයි. ඉතාමත් සාර්ථකව කටයුතු කරන ගොවි සංවිධානයක්. ගොවි සංවිධානයේ ගරු සභාපති හැටියට කටයුතු කරන්නේ වීරතුංග මහත්මයා. ඒ වගේම කෘෂි පරීක්ෂණ නිලධාරී හැටියට වසම් භාරව කටයුතු කරන්නේ සීතාලියනගේ මහත්මිය. ඉතාමත් මේ හොඳින් ගොවි සංවිධානයේ කටයුතු කරගෙන යනවා. ඒ වගේම ඔබතුමන්ට බැලුවහම පේනවා ඇති ඉතාමත් හොඳින් තොරතුරු දත්ත පවත්වාගෙන යනවා. ඒ වගේම මේ ස්ථාවර වත්කම් ගොඩක් තියෙනවා. රුපියල් ලක්ෂ 15ක පමණ මුදලින් මුදල් තියෙනවා. ඉතින් ණය දීමේ වැඩසටහන් කරනවා. ගොඩක් වෙලාවට ගොවි සංවිධානයේ කන රැසීමත් එක්ක අපේ මේ දුප්පත් ගොවින්ට ණය දීමේ වැඩසටහනත් එක්ක හුඟක් ලොකු සහනයක් ලැබිලා තියෙනවා ගොවින්ට. විශේෂයෙන්ම සුබ සාධන කටයුතු යටතේ ওই වකුගඩු ප්‍රශ්නයක් වගේ ලොකු ලෙඩ රෝගවලදී සුබ සාධන කටයුතු කරනවා ගොවි සංවිධානයේ. පොත්පත් ටික නඩත්තු කරගෙන යනවා. ඉතින් ඉතාමත්ම හොඳ බල ප්‍රදේශයේ තියෙන හොඳ ගොවි සංවිධානයක් මේ අභිමන් තරගයේ ප්‍රථම ස්ථානයේ දිනාගෙන තිනවා. අපි හිතනවා ජාතික මට්ටමට යයි කියලා. ශ්‍රී ලාංකික අපිසම ගොවියෝ වෙත ගොවි ජන ප්‍රතිභා. ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ගොවිජන අභිමන් කියලා වැඩසටහනක් තරඟයක් පටන් ගත්තා. ඇත්තටම ගොඩාක් සතුටුයි. ඒ තරඟයේදී මම දිස්ත්‍රික් මට්ටමින් පළවෙනි ස්ථානය ලබාගෙන තියෙනවා. මගේ වත්තේ එළවලු, පළතුරු, අල වර්ග, පලා හැම දෙයක්ම වගා කරලා ඇත්තටම මගේ ගෙවත්තේ එළවලු වර්ග 25ක් විතර තියෙනවා. පලා වර්ග, මිරිස්, අල වර්ග වවන්න පුළුවන් කියලා හිතන හැම දෙයක්ම මම වවලා බලනවා. එතකොට ගෙදර අපත යන භාජන
प्लास्टिक भाजन पोर कवर हाल कवर ओन तर वर्ग तीन अयंकरण एक पसरेटा गोडा प्रयोजन तेनवा एक प्लास्टिक पुरवला मेक गला मे गल मत मम हित कोहम ववा पुलवांकला पस दा पुलवा तेंग पस दीवा बास्कट वलट वो मोनो हरी प्लास्टिक पुरगा पुलवां हेम टायर पुलवां हेम इकट बलला पास गेदर को पौष्टिक हदनवा अब कृषिकार जन सेवा डिपार्टमेंट रेणुका तिलक सेन महात्मय नितरम एविल उपदेश दीला दीयर पौरटिक हदन हेटी कॉम्पोस्ट पौरटिक हदन हेटी हेमदेकम नितरम उपदेश देना हेमदेकम करा मे विदेट करा मे विदेट करा गीला नितरम होयला बलन एविल ओणम केनेकुट पुलवा मेवागे दयाक करला तमंगे आर्थिक वासिया ඇති කරගන්න පවුලේ මහත්ය මගේ පුතාල දෙන්නෙක් ඉන්නවා මහත්ය අපි කවුරුත් එකතු වෙලා තමයි මේව කරන්නේ කෘමිනාශක පාවිච්චි කරන්නේ නැතුව කොහොමද මේව කරන්නේ කියලා අපිට සර් මිසුයි තිලකසේන මහත්මිය සහ ඩිප්ලෝමාදාරි තිලකසේන මහත්මිය රේණුකා මිස් නිතරම ඇවිල්ලා උපදෙස් දීලා අපිට අපිව දිරි ගන්නනවා මගේ වත්තේ තමයි දැනටත් අපි මේ ඉන්නේ අපේ නෝනා සිතමු කාන්තා ගව සංවිධානයේ සමාජිකාවක් ඒ සමාජිකාවක් වශයෙන් ඒ ගෙවත්ත පවත්වාගෙන යනකොට ඇඹිලිපිටිය ගොවිජන සේවා නිලධාරි මහතුනොත් රත්නපුර සහකාර කොමසාරතුමියත් මේ ගැන දැනගෙන අවිල්ල අපිට උපදෙස් දීලා ඒ ක්‍රමවත් පවත්වාගෙන යන්න අපිට උපදෙස් දුන්නා. අපේ ගෙවත්තේ තියෙනවා එළවලු වර්ග 25ක් පමණ, බෙහෙත් පැලෑටි 10ක් 15ක් පමණ තියෙනවා, අල වර්ග තියෙනවා. අපේ පවුලේ ආර්ථිකයට ලොකු රුකුලක් මේ ගෙවත්ත පවත්වාගෙන යන එක. අපි මේ ගෙවත්තට දන්නේ කුමිනාසක මගේ ඉඩමේ වගා කරපු ටිකේ තියෙන පර්චේස් තුනක් පමණ ප්‍රමාණයක් ඒකේ ගල්තලාවක් තිබ්බේ අපි වැළුව අපේ නෝනා තමයි මේවට සෑහෙන කැප වුණේ එයි ගෙදරදරේ වැඩපල කරන ගමන් අපත දාන ටින් කෑල්ලක් ටයර් එකක් මොනව හරි අහුණා නම් ඒකෙන් ඉලවල් පැලයක් වගා ගන්නවා ඉතින් මේක දැකලා ගමේ මිනිස්සුත් ඇවිල්ලා අපට ගොවි සංවිධානවත් ඇවිල්ලා අපෙන් අහනවා මේ කොහොමද කරගෙන යන්නේ කියලා ඉතින් අපි ඒගොල්ලන්ට උපදෙස් දෙනවා මේක අපිට උපදෙස් ලැබෙන්නේ ඇමලිපිටි ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ඊට පස්සේ මේ ගොවිජන අභිමන් වැඩසටහනට අපේ නෝනම සම්බන්ධ කළා දැන් තරගයක් පැවැත්ව පහුගිය දවස්වල ඒ තරගෙනුත් රත්නපුර දිස්ත්‍රික්කේ ප්‍රථම ස්ථානය ලැබුණා මම රේණුකා හෙට්ටිආරච්චි කුචිකර්ම පරේසනා නිෂ්පාදන සහකාරවරියක් වශයෙන් හිඟුරු වසමේ රාජකාරී කටයුතු වල නියැලෙනවා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජන අභිමන් වැඩසටහන යටතේ තරඟ කිහිපයක් මම පැවැත්තුණා ඒ අතරින් ගෙවතු වගා තරඟය සඳහා මේ මම ගෙවත්තේ මේ බීජී ගුණසීලි මහත්මිය ඒ තරඟ සඳහා ඉදිරිපත් වුණා ඇත්තටම එතුමිය මම 2015 වසරේ ඉඳලා මෙහි මේ ඉඩමේ මෙම භූමියේ අඛණ්ඩව මම ගෙවතු වගාව කරගෙන ගියා ඒ සඳහා මට පුළුවන් ආකාරයෙන් මමත් කුචිකර්ම ඩිප්ලෝමාධාරී මහත්මයාත් අපි දෙන්න නිතරම ඇවිල්ලා උපදෙස් දීලා මෙම ගල්තලාව ඇත්තටම කොළපහට පුංචි ගෙවතු උයනක් බවට පත් කරා. ඉතින් ඇත්තටම සතුටුයි 2015 ඉඳලා අඛණ්ඩවම කරගෙන යනවා මේ සම්බන්ධව අපි ගිය අවුරුද්දේ මාර්තු මාසේ ගෙවිලියම් 50 දෙනෙක් ගෙන්නලා ආවට ගම්මානවල මේ අගය කිරීමේ වැඩසටහනක් කරා මේ ගෙවත්ත දැකලා කිහිප දෙනෙක්ම මේ වෙනකොට සෑම වසමකම වසන් 40ක් තියෙනවා අපේ ග්‍රාම මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගොවිජන සේවා මට්ටමින් වසන් 18ක් තියෙනවා ඒ වසන් 18ේම මේ වෙද්දි හැම තැනකම වගේ ගෙවතු ලස්සනට හදලා තියෙනවා ඒ ගෙවිලියෝ නිතර නිතර ඇවිල්ලා උපදෙස් අරගෙන මෙම ගෙවත්ත බලලා ඒ මේ විදියට ආදර්ශමත් ලෙස ඒ ගෙවතු හදාන උනන්දු වෙලා තියෙනවා මේ ගල්තලාවේ ඇත්තටම පස් අපි කොම්පෝස්ට් හදාගෙන මේ ඉවත දාන මේ පිදුරු මෙහා පැත්තේ ආයය තියෙන ඒ ආයය පිදුරු ටික අරගෙන අපි කොම්පෝස්ට් හදාගෙන අවට මේ තියෙන ගොම පොහොර කුකුල් පොහොර ඒවත් යොදාගෙන ඉතින් ඒ පස් මේ නිර්මාණශීලීව මේ බඳුන් හදාගන්න උපදෙස් දීලා තියෙනවා මේ බඳුන් ප්‍රයෝගික කරගෙන ලස්සනට පස් පුරවලා නිර්මාණශීලීව මේ ගෙවත්ත සකස් කරන්න බීජී ගුණසීලි මහත්මියට උපදෙස් දීලා තියෙනවා ඒ අනුව එතුමියත් ගොඩාක් මහන්සි වෙලා මේ මගේ වත්තේ වැඩ කටයුතු කරගෙන යනවා මේ මගින් ඇත්තටම මේගොල්ලන්ට අර වස විස නැතුව ආහාර වේලක් ඇත්තටම මේගොල්ලෝ මේ ඒ
මේ ඒ පවුලේ සියලු දෙනාගේම සහයෝගයෙන් ආහාර වේලක් ගන්න හැකියාව ලැබිලා තියෙනවා ඒකත් මට ගොඩාක් සතුටක් වෙනවා දැන් වෙළඳ පොලේට මේගොල්ලෝ ආහාර එළවලු ටික ගන්න 2000 සතියකට වියදම් කරන්න ඕන අන්නේ වියදම් වෙන වියදම් ප්‍රමාණය මේගොල්ලන්ට අවම වෙලා තියෙනවා මේ මේ මෙතන තියෙනවා පුංචි ගෙවත් උනාට එළවලු වර්ග 25ක් තියෙනවා ඇත්තටම මේ ඖෂධ වර්ග තියෙනවා 17කටත් වඩා අලබෝග තියෙනවා 10ක් විතර ඒ වගේම මේ පලා වර්ග උඩ රට පහත රට කියලා නෑ හැම එළවලුවක්ම පුළුවන් ආකාරයෙන් සකස් කරලා තියෙනවා ඉතින් මේ ගෙවත්ත ලස්සනම උද්‍යානයක් බවට පත් කරලා තියෙනවා ඉතින් ඒ අතරින් අපේ මේ ගොවිජන සේවා මට්ටමින් ඉස්සෙල්ලාම බීජී ගුණසීලි මහත්මිය ප්‍රථම ස්ථානය දිනුවා ඊට පස්සේ දිස්ත්‍රික් මට්ටමින් තරඟයක් පැවැත්තුවා එතෙන්දී ගොවිජන සේවා 30ක් ඉදිරිපත් වුණා මේ තරඟෙට එක ගොවිජන සේවා මධ්‍යස්ථානයකින් එක බැගින් එතෙන්දී ප්‍රථම ස්ථානය ලබා ගැනීමට බීජී ගුණසීලි මහත්මියට පුළුවන් වෙලා තියෙනවා ඒ අතරින් අද ජාතික මට්ටමේ තරඟ විනිශ්චයක් තමයි අද සිද්ධ වෙන්නේ ඉතින් මේකෙනුත් මම හිතනවා මෙතුමියට යම්කිසි ආකාරයකින් ඇත්තම අපිට හොඳ විනිශ්චයක් ලැබිලා අපිට යම්කිසි මට්ටමකට එන්න පුළුවන් වෙයි ප්‍රථම ස්ථානය ලබා ගන්න හැකියාව වෙයි කියලා මට හිතෙනවා ඉතින් තව දුරටත් මේම ගෙවත්තව ගෙවත්ත කොහොම වුණත් අපි නොකඩවාම පවත්වාගෙන යනවා ඇත්තටම මුළු ගමටම ආදර්ශයක් වෙන්න ගොවිජන ප්‍රතිපා පරිසරයේ මඳුරු වෙලා අපිටත් සමුගෙන යන වෙලාව ඇවිදිලා ලබන සතියේදී සවස 4:30ට ශ්‍රී ලාංකික ඔබ සම සියලු දෙනා ගොවියන් කිරීමේ බලාපොරොත්තු ඇතුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයක ගොවිජන ප්‍රතිපාතුලෙන් ඔබ වමුණ ගැහෙන්නට සූදානම් අපිට සමුගෙන යන අවස්ථාවේ ලාංකික අපිසාර ගොවියෝ වෙත ගොවිජන ප්‍රතිපා